හිතව ගෙනන මෙම බෙද වෙබිනාවට දායක වන්නේ ෝෂන්තෙරලාා මහත්මය අය ෂන්තෙරනාා මහත්නයක් ගෘර්දෙන් නැවකරර්මාන් ශේෂත්‍රයට අනු දධ කටයුතු කරන අතර ඔහු කොළභාගරාදු ගරු පද වයේ විවාහ අපේක්ෂික සමුළු වැඩ සටහන් විවා පෝෂ්ණ වැඩසටහන් තාරෝනිීට පෝෂණ වැඩසටහන් වලදද සම්පත්දායකය වෙනදාමෙන්ම මෙම ස्याාविද අප තාක්ෂණය දාयක වන්නේ चाයාරප ශිල්ී සහ උත්සව කළමනාකරුවන එර जॉन्සන් හතා සහ ओගේ සහ देशුरුම दशाාන් මහතා जे निष්පාධන පරාසය හිමිකරු නිරංජන් නාදුම හතාය එ ශ්ත विकाශනෙන් දාयක වන්නේ ए साන් හිමිකරුව වන ඇන්ජල පෙරरा ම आए है වැටසටහන දැ ආරම්භවීන්ටනයමිත දැවි කැමරාව සහ මයික්‍රෆෝලිය ක්‍රියා විරුදිත කරනෙන් කාරුවික වෙල්ලාසි අතර වැඩසටහන අවසානය වනමටින් ඔබට ඇති ප්‍රශ්න චක්් පක්ේට ඔබ් කරනමෙන් ඉලාසිටිමෝ ස්තුූතියි පෝෂාන් ඔබට බාරයිමිතැන්සිට ඉස්සලම් මම ඕග ලොක්කො මලටම බ සන්ධදාවක් කියල ප්‍රාථනා කරනවා. අපි දෙෙක්ක සම්බන්ධ වෙනවාට මේ සැන්දෑවේ ගොක් අප ස්වතිවන්තව වෙන මුළු කන්ඩායම ඔබ හැම දෙෙනට ස්ශෘතිවන්ත වෙනවා ඒවගේ ම අදවස මේ වැසරහ තුළ මම්බලාපොත් වෙන ඔබලොට මේ ගෘහස්ත හිංසනය කියන මාතෘකාවයටතේ කරුණු ගොඩක් අනාවරණය කරන්න. ඒ දේවල් ඔබේ ජීවිතයට ඔබේ පවුලට ගොඩක් උපකාරවෙයි, ගොඩක් වටිනුව කියන අදහස මේ වැඩසි්‍රහම අවස්සානය ඔබට තේරෙයි ඒ දේවල් ඔබේ ජීවිතයට ගඩ ඔබේ පවුලට ග්ඩ ඒදේවල් ක්‍රියාවේ යොදවන්ඩ ඔබට අදහසක් ඇතිවේ පුළුව බේ. මෙහම වවති මෙහ පැත් ලිය තින ොමස්ටික් වලන්ස් කියලා මේ පැත් ලියලතින හස්ස හිංසන කෙලා මංකමති මෙන්නන මේ පින් තුරෙන් ආම්භ කරන්න ඔගුළුන් තිරේ නත්න ඔගොළුන්ගේ पපුංච ක්‍රීන එක මෙන්න මේ පින් තුරේනව ඇති මේ වෙලාව මේ වගේ පින්තූරයක් එනවා ඇති මේක තමයි මාතෘ කාවල් අපි वाල මොකද මේකින් කියන කෙලා මංකමති මෙන මෙහෙම දෙයක් කියන්න ඔගොළන්ට මූලිකවම අපිහිතනවා සහරවෙලාට ගෘහස්ත හිංසනය කියපුවම අපි ගෙදර වෙන්නේ නැති දෙයක්. නැත්තං අපි අහල තියෙනවා නමුත් මේගේ එච්චරම අපිට අදාළ නැති දෙයක් එලපිට හිතෙනවා. නමුත් මං හොයාගත් උච්සර දුරට අපේ රටේ සිද්ධ වෙනවද. එහෙම නැත්තන් අපේ සමාජයේ සිද්ධ වෙනෝද කියලා හොයාගෙන යද්දී දෙ. වර්ශී ඇතිකරපු සංඛ්‍යාලේඛන වගේ මගේ ඇස්සකට පෙවුණා ඒ සංඛ්‍යා ලේකන එන්න ඔබේ තිරේ පල් එහැ දැක්වෙන මේ කියන වෙබ් අඩවිය හරහා මම මේ කෙලියට ගත්තේ එක පෙන්නවමෙන මෙහෙම දෙයක් ඔබට පේනවා ඇති මේ වගේ එමන ඇත මේ පුංචි ප්‍රස්ථාන ඔබට පේනවා පුංචි පුංචි කුළුණු වගේ ඕකෙ තුන්වෙනි කුලුවුණන දිහා බලන්න මෙන්න මේ කුලන ඔ රතුපාට පුංචි රව්මක් වැටිල තියෙන කුල්වුන දිහා බලන්න එක පෙන්නෙනවා සියදන ගත්තොත් විස්්සයි දස මහතරක් එහමන සිර විස්සක් එමන පස් දෙනෙක්ගෙන් එක පවුලක එක භාර්යාවක් කතා කරලා කියනවා එයාට ඇති වනා කියලා එයාගේ ස්වාමි පුරුෂයගින් එක්කෝ ශාරීරික හිංසනයක් එහෙම නැත්තං ලිංගික හිංසනයක් ඇති වනා කියලා කියනවා. දැඟය කලුපාට ඉරැන් පෙන්න්නන්නේ. එයාගේ මුළු ජීවිත කාලෙම සිද්ධ වෙච්ච මෝනයම් අවස්ථාවක හෝ දෙකක හෝ වැඩි ප්‍රමාණයක් සිද්ධ වෙච්ච එක ගැනයි කියන්න.ඒවගේම ඔගල බලන ඇති කහපාට අර පුංචි ඉරි කෑල්ලෙෙන් මොකක්ද පෙන්න්නන්නේ කියලා ඒකෙන් පෙන්නන්නේ පහුගිය මාස දොළහ ඇතුළතදී, සියදනෙක් ගතුත් හය දෙනෙක් කතා කරලා කියනවා ඒගුළගේ විවාහජීවිතේ සිද්ද උනා කියලා ඒ ගොල්ල යුවල හැඩියට ජීවත් වෙද්දි මේදේ සිද්ධ වනා කියලා කියන. දැන් මංකැමති ඔය තියන ප්‍රස්ථාරය එහමනැතම ඔය කුළුණුවලින් මෙන්න මේ ඊළඟ කුළනට යන්න අන්තිම එකේ ඉඳල ඉස්සරහත තියන එක. දැන් ඒක කතා කරලා කියන්නේ මෙන මෙහෙම එකක්. මානස්සික වශයෙන් ශාරීරිිකව වඩා එහම නැත්තම් ඒ පැත්ත පැත්තකින් තිබොත් ලිංගිකව ඇතිකරන හිංසනයක් පැත්තකින් තිබ්බොත් මානසිකව ඇතිකරණ හිංසනය සිය දෙනෙක් ගත්තොත් විසි අට දෙනෙක් කතා කරලා කියනවා ඒගුල්ලන්ගේ පවුල් ජීවිතය ඇතුළේ නැත්ත යුවල් ජීවිතය ඇතුළේ සිද්ධ වනා කියලා. එතුවට අපිට මේක තවත් හන් පුළුවන් දෙයක් නෙමෙයි. වෙසි අටක් කියලා කියන්නේ සියෙන් විසි අටක් කියල කියන නිකං අනුමාන වශයෙන් හැම්ම තුන් දෙෙනගෙන්ම එක්කෙනෙක් කියනවා ඒගොලඟ විවහජිවිතේ මානසිකව ඒගොල්ලො හිංසනයට යටත් වනා කියලා නැත්තං වැටුනා කියලේගොල්ලු කිය. මේක අපි සමාජයේ තියෙන දෙයක්. අපිට කියන්න බැහැ මේක අපි ගාාව තියෙන දෙයක් නෙමෙයි කියලා තවදුරටත්. මෙන්න මේකයි මේක තියෙන යථාර්ථය. ගෘහස්ස හිංසනය කියන එක අපි අතරේ තියෙනවා අපි ගෙවල් ඇතුළෙත් තියෙන දේකට මේක වැටිලා. මේක වැදකත්. හොඳයි මං මෙන්න මෙහෙම කිව්වති. මංස්සල කැමති මේ ගන පුංචි හැඳින් වීමක් කරන්න. මේක මොකද්ද කියල කිවති මේ ගෘහස්ස හිංසනය කියන්නේ මොකදද කියලා කිව්වතින් මට මෙන්න මෙහම කියන්න පුලුව. බොහොම පෞද්ග ලිකව සිද්ධ වෙන දෙයක්, එක පාර්ශවයක් විසින් අනිත් පාර්ශවයකට ඇතිකරන හිංසනයක්. මේක නොයෙක් මුහුණු වරවල් වලින් එන්ඩ පුළුවන් නමුත් විවාහ එහෙමනත යුවල් ජීවිතය එක පාර්ශවයක් විසින් අනිත් පාර්ශවයකට කරන හිංසනයක් මේක. දෙවනික දිහා බැලුවොත් කොහේද මේක ඇතිවෙන්නේ මේක ඇතිවෙන්නේ ගෙදර. වාපු දොරක් පිටි පස්සේ බිත්්ති හතරක් ඇතුළේ සිද්ධ වෙන දෙයක්. කෞද්ද මේක දායකයෝ. කෞද මේකට සහභාගි වෙන්නේ බොහෝ වෙලාවට ස්වාමිපුරුෂයයි භාරයමයි. මේ දෙන්න තමයි මේ තරගේ ඉන්න දෙන්නා. මං කැටියෙන් කිවොත් මේ විවාහයේ නැත්ත මේ යුවල අතරේ තමාගේ ගේය තුළෙ පෞද්ගලිකව එකපාර්ශවයක් අනිත් පාර්ශවයට කරන හිංසනය තමයි මේ ගෘහස්ත හිංසනය කියලා කියන්නේ. දැන් ඕන දේකර අපි හිතමු වැස්සක් එන්ඩ ඉස්සෙල්ලා පෙරසලකුණු අපිට එනවා. අපිට පේනවා අහස කලුවෙලායනෝ හුළඟ හමන්ඩ පටන්ගන්නවා. ටික වෙලාවක්යද්දී වැස්ස කඩාගෙන වැටෙන. පෙරසලකුණු කියන දේවල් අපේ ජීවිතයාවට පරිසරය තියෙන දේවල්. මාත්තුමා මාත්තුමා හතරුවනි පරිචෙන්ද විසිතුන්ගෙනනි වගන්තීම මෙහෙම දෙදැත් කියනවා. සවන් ඇත්තෝ සවන් දෙෙත්වා කියන. සවන්න ඇත්තෝ. අපි ඔක්කමල්ලට සවන් තියෙනවන අද උවහන්සේ ඔබටයි මටයි කතා කල්ලනවා සවන් දෙෙන්දෑ. මේ පෙරසලකුණුවලට කියලා. මේ පෙරසලකුණ ඇති කියලා. බලමු මේ මොනාද මේ පෙන්න්නන පෙරසලකුණු කියලා. පලවෙනි එක මන්තෝරගන්න මෙන මහෙමයි. සමහර වෙලාවට විවාහයේ එක පාර්ශවයක් අනිත් පාර්ශවත ස්වාමිපුරුෂය භාර්යාවට එක එක නම්වලින් කතා කරන්න පුළුවන්. මං කියන නම් මෙන්න මේ වගේ නම් සත්තුන්ග නම් වලින් කතා කරන්න පුළුවන් ග්‍රීක් වචනවලින් කතා කරන්න පුලහන්. මේ වචනවලින් කතා කරන්න පටන් ගත් අහම මේක පෙරසලකුණක් ලොකූ වැස්සක. දෙවනික දිහපරන්න දෙවනි එක කතා කරලා කියන්නේ. කවුරහරි අපිහිතමු ස්වාමි පුරුසයෙක් නිතර දෙවේල හොයෙනවනන් එයාගේ භාරයව කොහෙ දෙයන්නේ. කොහෙද ගිය කියට දාවේ මෙන්න එක පෙරසලකුණක්. තව පෙර සලකුණක් ඔබේ තිරේපේනවා. රතුපාට කොටු අස්සතියෙන්නේ. එාව කොටු කරනවා. එාව කොටු කරනවා. එයාට යන්ඩ දෙන්නේ නෑ අරහෙමිහෙ. ගේහි ඇතුළෙ රඳවගෙන තියාගෙන ඉන්නවන්නං ඒක පෙර සලකුණක් ගෘහස්තහිංසනය එක. ඉළඟක දිහබනන්න. එයාගෙන් අහනෝ ඔය කොහටද වියදං කිරුවෙ සල්ලි. හෝම ගෙනව සල්ලිවල මට කියන්නේවලියලා කියද 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 කියලා වියදන් කරපු දැන්. අන්න ඒවගේ එලියට එනවනම් එක් තරා විදක පාලනයකට යතත් වෙනවනම් එතන සිද්ධ වෙන්නේ හිංසනයක පෙර සලකුණු. ඉළඟක දිහබලන්න. ගෙද තොරේ තියන පුුට්ටු මේස පිංගන්, සංගල විසි කරනවා කේන්ති ගිහිල්ල මේ වගේ දේවල් කරන වනන් පුටු අරගෙන බිම ගහනවනන් පොළවේ ගහනවන සද්ද බද්ධ ඇති කරනවනක් පෙර සලකුුණු ගෘහස්ත හිංසනය කියන ලොකු වැස් කඩාගෙනෙ වැටෙන්දයි යන්නේ. අවසානක දිහබලන්න. බලෙ බලෙ මේ කියන. සංසර්ග ක්‍රියාවලියට ස්වාමිපුරුෂයෙක් එයාගේ භහර්යාවව ඇදල ගන්නවනක් කතා කරනවනං ඒක ලොකු ගෘහස්ත හිංසනයක පෙරසලුණක් පැරසක් මෙන් අපිට පෙරසලකුණු දැන් මේ පෙරසලකුණුත් එක්කලා මොකදද එන්ඩ යන්නේ ගෘහස්ත හිංසනය කියෙන ලොකු වැස්ස එන්න යන්නේ. මේ වැස්ස එකක විදිවල්ට මේ වැස්ස කඩාගෙන වැටෙන්න්න පුළුවන් අපි බල මොනාද මේ විදි කියලා. පලවෙනි වැස්ස අපි කියනවා ශාරීරිකව කරන හිංසනය. දෙවහන්සේ අපිට මේ භාර්යාවව දීල තියෙන්නේ එයාට ආදරය කරන්න නැතුව එයා බොක්සිං ගහන පංචිම් බෑගි එකක්ත් නෙමෙයි. අපි මේ කොළුවට ගන්නවාන. ෙතුර සමහර වෙලාවට ස්වාමි පුරුෂයෝ මේ භාර්යාවට ශාරීදකව ඇති කරන හිංසනය එක දහස්ස හිංසනයක්. දෙවනියක එ වගේ මතමයි එයා අපි භාර්ියාවව මේ ස්වාමි පුරුෂයෙක් ඉන්න පුළුවන් පාවිච්චි කරන බාණ්ඩයකට පෙරලලා ආදෙරෙන් කරන සංසර්ග ක්‍රියාවලියකට වඩා පාවිච්චි කරන බහන්්ඩයකට පෙරලලා අන්න එතන ඇතිවෙන්නේ හිංසනයක් ගෘහස්ත හිංසනයක් ඊළඟෙක දි හබලන්න. ඒකින් කතා කර ලකි කියන්නේ එක්තරා විදිහ චෛතසි එහෙම නැත්තං මානසිකට වඩා ඉමෝෂන්ස් කියල කැනෙක් චෛතසික හිංසනයක්. දැබ කතාකරන වචනවලින් අපිට පුළුවන් එයා වට්ටලදාන්න මෙන ඉමෝෂණ ලැබියවුස් කියන එක. එමන චෛතසික හිංසනය කියන එක බොහොම කරූර දෙයක්. ැ කෞුරහරි ස්වාමි පුලුෂයෙක් එයාගේ බහරයාවට ශාරීණිකව ලොකු හිංසනයක් කෙරුවොතින්. තුවාල වෙලා වැටිලා අතපාය කැඩිල ලේ ගලාගෙන එන්නවොත් එයාට පුළුවන් පොනිිසියකටයන්. නමුත්? මේ ස්වාමි පුරුෂයගේ වචනවලින් කියන දේවල් නිසා මේ භහර්යාව කඩාගෙන වැටුණහම චෛතසිකව කඩාගනට එයා කොහට දෙයක්. මොන පොලිසියට ගිහිල්ල දෙයා කියන්නේ. මෙන්න තවත් මුහුණුවරක් දෘහස්ත හිංසනය එනා. ඉලගක දෙයා බලන්නේ. මේ කියන හිංසනය ඇවිල්ලා, අපි මුදල් වලින් කරන දෙයක්. සහර වෙලාවට මම මේ කියන ස්වාමි පුරුෂය එයාගේ බහරයාවට ඇඳුමක් පැළඳුමක් අරන් දෙන්න සල්ලි වියදන් කරන්නේ නැ. නැත්තං එයා දොස්සරගාවට යන් එයා වේදනාවකින් එන්නේ මොකක්හරි රෝගයක් වැලදිලා එයාට ඒකට ප්‍රතිකාරයක් ලබාගන්න එයට මුදල් එයාගේ අතට දෙන්නේ නෑ මේකත් එක් තරා විදිහකට මුහුණුුවරකින් එන ගෘහස්ත හිංසනයක්. ඊළන් එක දිහා බලන්න. අපි සමහර වෙලාවට අපේ භාරියාවන්ව පාලනය කරන්න හදාග හදනව අපේ හැසිරීම් වලින් . එයාට කියනෝ මේක කරන්ඩ එපා මෙතන්ට යන්ඩ එපා මෙතන්ට ගියාමවා මෙහෙමයි ඉන්ඩෝනේ මේආධ වශයෙන් හැසිරී මට්ටමින් මේ කියන ගෘහස්තහිංසනය අපි අපේ කලත්්‍රයන්ට අපි අපේ භාර්යාවන්ට ඇති කරනවා. ඉළඟක දිහාබලන්ති. ඉන්ටිමිඩේශන් කියලා කියන්නේ එයාට බල කරනවා. නැත්තං අපි එය පාගලදාන්ට එය තෙරපන්ඩ හදනවා. පන්ධ හදනවා මං ගංචු දාාරයක් කියන්න. සහර වෙලාවට අපි කතා කරලා කියනවා ස්වාමි පුරුෂයාගේ අපි හිතමු අම්ම තාතන තංන් අය මල් නංගේ ගොල්ලගේ පවුල පිටිෙනවා. එතකට එයා එද්දී ඒගොල්ලු එන්ඩ ඉස්සැල්ලා මේ භාර්යයාවට කතා කරලා කියනවා ඒගොල්ලො එනවා ඔයා මේකයි 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 හදන්නේ මේවයි කතා කරන්නේ මේ වචනය එකක් කතා කරන්නේ න ඇති කර හිංසනයක් ඇති කරන්නේ ඉළඟැති බලන්න රිිලිජස් අබියස් සමහර වෙලාවට මම දන්න ලස්සන එක යුුවලා හිටිය ඒ මහත්තය පිටරට ගියා. පිටරට යනකොට යන්ඩ ඉස්සල්ල එ එයාගේ බහරයාවට කිව්වා ඔයාහෙම පල්ලි යන්න නෑරිදට කියලා. පතියන්න නෑරිට. එලියට යන්න නැහැ කියලා කිව්වා ඔ කොහෙද යන්න කියන එක මට වත්සප එකින් කියන්න ඕන කියල ඊළඟ දවස කොහෙද යන්න කියන එක මට කියන්න ඕන කියන බලන්න මේ එයාගේ භහර්යාවට තමන්ගේ ආගම අදහගණ්ඩ තමාගේ විශ්වාසය උඩට ගෙනියන්ඩ අවස්ථාවක් දෙන්න නෑ අපි එයාඟ පාගලදානවා හිංසනයකට ලක් කරනවා මේකත් වෙනින් මුහුණුවරකින් එන ගෘහස්ත හිංසනයක් අවසානක බලන්න චලි මේ ගැන වැරසටහනක් කෙරවා මේ වැරසටහන ඇතුළ තියෙන දෙයක් මං කියන්න මේ කෙන්නේෙ කොහොමද කියලා එයා එයාගේ බහර්ර්ියාවට රිද්ධවන්ඩ එයාගේ දරුවට අදන්තේ තං කරන්න පටන්ගන්න මෙ මෙහෙමයි එයා එයාගේ බහර්යාවට මේ කියන හිංසනය ඇති කරන්නේ. භාරයාවට රිජුවම කරන්නේ නැහැ නමුත් එවෙනුවට දරුවට තමයි මේක කරන්නේ. මෙ තවත්විදිාක්. මංකැමදී. මෙ මේ කියන තැනට යන්ද. ඔබේ ඉතිරේ පේනවා. පවුලක් පවුලක්. මෙ මේකින් මම මේ රූපරාමේ දියෝගොල්ලොත් එක්ල කතා කරන්න යන්නේ ඇයිමි ගෘහස්ත හිංසනය කියන එක මි පවුල ඇතුළේ සිද්ධ වෙන්නේ. ද ගෘහස් හිංසනය කියන එක රස්සාාව කරන තැන සිද්ධ වෙන්නේ නැහැ. නැත්න ඔක්හොම යාලුව එක්කහු වෙලා ලොකු සාධයක් තියෙන තැනක සිද්ධ වෙන්නේ නැහැ. නමුත් මේක සිද්ධ වෙන්නේ. පවල ඇතුළේ. ඇයි මේක පවුල ඇතුළ සිද්ධවෙන්නේ මං ඔවත් එ කළ මේ ගැන කතා කරන්නයි යන්නේ. දෙ පලවෙෙනට ඔබේ තිරේ එහා පැත්තේ මුල්ල පේන්නේ ඔය කොළපාට එකේ එල්ලෙන්නේ මෙන්න මේකයි. අපි එන පරිසරය ගොඩක් වැදගත්. අපි ඇවිල්ල තියෙන පරිරේ අපි ජීවත්වන පරිසරේ ගොඩක් වැදගත් මේ පරිසරයේ ඇතුළ නිතරම කෑකෝ ගහන සද්ධනං ඇහෙන්නේ. ගුටි බැට දීගන්න සද්දනන් ඇයින ගොඩක් වෙලාවට ඒක හේතුවක් වෙනවා. මේ ගෙදරත් ගෘහස්ත හිංසනයක් ඇතිවෙන්න. ඊළඟ එක දිහා බලන්න. මේ ස්වාමි පුරුෂය සමහර වෙලාවට දන්නේ නැහැ මේ වගේ අවස්ථාවක් ඇති වුුණහම කොහොමද මම හැසිරෙන් ඕනේ. කොමද ම එක පාලනය කරගන්න ඕනේ. කොහමද ම කතා කරන්න ඕන කියන එක. එ දන්නෙත් නෑ ඉගනගෙනත් නෑ ඉගනගන්න කැමතිත් නෑ. එහ මුණම මොකද වෙන්නේ. ඒ ගෙදර ඇතිවත් ලොකු ගෘහස්ස හිංස දෙයක්.ඒ පවුල් ඇතුල. ඉලගේර යබල. සමහර වෙලාවට අපි මේ ගෘහස්ත හිංසනය කියන එක අපේ මුල් පවුලෙෙන් අපි ඉගනගෙන එනවා. මම දන්නේ එක තාත්ත කෙනෙක් ඉන්නවා. ඒ තාත්ත මගේ යාලුවෙක් එයා ට කියන ර්ශයාන්. අපි තාත්ත ගෙදර ලොකු සඩුකාරයෙක්. ලොක සඩුකාරය. ඒ යාලුව මාව මොනගැහෙන්ඩ එන හේතු ඇවිල්ල එයාගේ තියන මේ කියන ගතිය කොහොමද මම නැතිකරගන්න කියලාග. බලන්න එයා පුංචි කාලදියා දැක්කේ එයාගේ තාත්තා මේ වගේ ලොකු කෑකෝ ගහම පුද්ගලය එයාගේ අම්මව හිංසනයකට පත්කරපු පුද්ගලෙේ ැඩියට එයා දකින්නේ. එතුටයා දැක්ක දේනයා කරන්නේ. දැක්ක දේ කරන්නේ. බලන්න මේක ගලාගෙනන හෑට. ඊළඟෙ එක දහා බලන්න මේකෙන් කතා කරලා කියන්නේ. අපි සමහර වෙලාවට අපේ භාර්යාවන්ව පහලට දාලා තියන්නේ. අපිහිතනො පිරිමියක් කෙනෙක් ඇවිල්ල බොහොම උත්කෘෂ්ට පුද්ගලයෙක්. බොහොම සුපීරි අපි මේ කතාගලගෙන බොහම උඩ ඉන්න පුද්ගලේ භහරියාව කන යට ඉන්න පුද්ගලයක් කියන. යටඉන්න පුද්ගෙ. මං කැමතියි බට මෙන්න මේ පුංචි පණවිඩේ කියගෙන. මතක දෙවනන්සේ පොහොමද නැව්ව කියලාි. උන්වහන්සගේ සමානකමට මැව්වේ. එතකට මගේ මේ එහා පැත්තේ ඉන්න මගේ භාර්යාව මගේ ආදරවන්තිය ඇවිල්ල උන්වහන්සගේ සමානකමට මවපුුවක් කෙනෙ. කොහොමද අපි එහව පල්ලහට දාන්නේ. කොහොමද සැර පරුෂවලින් කතා කරන්නේයාට. චුත්තක බිහිදල බර. හො හිළක දබලන්න ඉනෆියස් මෙන මේකත් එක් තරා හේතුවක් වෙනවා. එකන මට බයයි. මට බයයි මගේ භහර්යාව මාව පාලනය කරන්න පටන් ගනී කියලා. අපි බයයි. ඉතින් අපිට ඕනි සද්ධ බද්ධ දාලා පකුල්ල පල්ලෙහාට දාලා එයාව බය කරල තියාගන්න. ඕක කරද ගියහම ඇතිවෙන්නේ ලොකු හිංසයක්. මංකැවදිවපට මේ පහ විතරක් නෙමේ තව කරුණුකාරණාතිනවා. ි යමු බලමු එකක් දෙකට ඒකෙන් නැත්ත මේතික බලමු. උඩිම පෙන්නන්නේ ලෝ ඉන්කාම් ලවස් ලෝ එඩියුකේශනල් ලව සමහර වෙෙනවට අපේ අතේ සල්ලි භාග අඩුවෙනකොට අපි එක්තරා තැනකටවත් ජීවිතේ දේවල් ලිගෙනගෙන නැතිකොට අපි ගෘහස්ත හිංසනය ගෙදර ඇති කරගන්නාව ඒ වගේම තමයි සමහර වෙලාවට භාර්රයාවක් ඉන්න පුළුවන්. ඒ ස්වාමි පුරුෂයට වැඩිය හොඳට ඉගැගෙන. නැත්තං එයා මාසකට තමගේ ස්වාමි පුරුෂයට වැඩිය උපයන පුද්ගල එක් වන්න පුළුවන්. ඒ වගේ වෙලාවටත් අපි තුළ ඇතිවෙනවා එක් තරා විදිහක අපි කියනවාන්න මේ මට ඊරිස්්‍යයි. එයා උඩට එනවට. අන්න ඒ වෙලාවට මං හිංසනයක් ඇති කරන්න පටන් ගන්නාව. කෑගහල මගේ බලය එයා තුළ පෙන්නද. තවත්. ඊළගක දයා බලන්න. සමහර වෙලා අපි රැකියාවක් කරලා මහන්සි වෙලා ගොඩක් මහන්සි වෙලා ගෙදරේනවා. ගෙදර එනකොට දැම් දේවලො කොබ ඔුුව අරගෙනන්නේ නැත්තම් පිටිපස ඩෑග්ගික එල්ලගෙන එන්නේ. අර ඔෆිස්සේ නැත්තන් රැකියාව කරන ස්ානය සිද්ුවේ චක්්පමදේවල් ම හරපිට එල්ලගෙන ඇවිල්ල ගෙදර භාරයාාවගේ ඇඟවඋඩට තමයි තාරන්නේ. මන්තන මගේ යාලුවක් කියන්නා. එයම් මට ඇවිල්ල කියන රෂණ. මගේ වයිෆ මගේ භාර්යාව මට එක දවසක් කිව ඔයා ඔය ඔෆිස් එකේ සිද්ධ වෙන ඔක්කොමටික ඇවිල්ල මගේ ඇඟවඩින් තමයි අතාරිදන්න කියලා. ඇයි එයාට පේන්නේ ගෙදර ආවාම අරව ඔක්කොම ඇතුලෙ තියාගෙන ඇවිල්ලා බෘෂ්ගල අතාරිද්දිී ඒගුල්ලන්ටේ. සැර පරුෂවලින් කතා කරලා කෑ ගහල බඩු විසිකරලා අන අරහිංසක භාරය බල මුොකද මේ මනුසෙට වෙලා තියෙන කලා මේ උදේට කොන්තට ගේ එක්කෙන ම විල්ල තියෙන විදිය වෙනස්. සමහර වෙලාවට. ආතතිය එක් තරා විදිහක ප්‍රශ්නයක් වෙනවා මේ ගෘහස්ත හින්සනට ඉලගේ ඉදිහ බලන සමහර වෙලාවට සමහර පුරුෂෝ මේ විදියට කෑගහන්නේ බැට ගුටි බැට දෙන්නේ මේ විදියට සලකන්නේ එකහලු දන්නවා මේ රතය කසි නීතිය නැගිය. කෙසි පාලනයක් නෑ කියලා. ඒ හින්ද නිදහස්ව තියනවා අපිංග්‍රසින්න ෆ්‍රීහන්ඩ නිදහස්සතියනවා. ඕන විදිියහට එයාට එයාගේ බාරයාාව පාලනය කරන්න. මේ කතිකගේේ හේතුවක් වෙෙන. ඊ ඟක පහළම තියන එක බලන්න පහලම තියන එක නොට හැවි සපෝට්ට සමහර වෙලාවට මේ කියන පුද්ගලට මේ ග්‍රහස් හිංසනය ඇති කරන පුද්ගලයට කවුරුවත් උදවුවට නෑහැ. කවුරුවත් උදවුවට නැහැ. මේ වගේ දෙයක් උනාහම. කොහොමද මම හැසිරෙන්්ඩෝනේ මොන වචනද මං කතා කරන්න ඕෝනෙ නැත මොන විදිිය දේවල්දමං කරන් ඩෝන කියන එක එයා දන්න නෑ. එයාට අත් උදව්වක් නැහැ කවුරුවත්. මේ වැඩසරහන හොඳ උදව්වක් වගේයට. දැ මේවතමයි අපි කියමු ගෘහස්ත හිංසනයට තුඩු දෙන කරුණු කාරලා. නොත්න් කැමතියි මේ ඔක්කොම කරුණු කාරණා අස්සේ නිකං උඩටම ඇවිල්ල තියෙන කරුණු කාරණා දෙකක් ගෙන කතා කරන්න. අපේ සමාජය වෙන දේවල්. විශේෂයම ශ්‍රී ලංකන් සමාජයේ. ලංකාව ශ්‍රී ලාංකිකව හැටියට අපිට අපි නිතර දෙවේලෙ දකින කරුණු කාරණා දෙකක්. උඩටම උස්මතු වෙලා තියෙනවා අනිතේව මෙහෙම මෙහම තියෙනව. පින්තුර දක්ක මගුල්ලොට තෙර මකත් කිය. සමහර වෙලාවට අපේ ස්වාමි පුුෂි වූ මෙන්න මේ කියන මත්පැන් අතට ගත්තයිෙන් පස්සෙ ඉවරවෙන්නේ ගෘහස්ත ඉන්ස. පුංචි වෙලාව ගන්නම් මේ ගැන පොඩ්ඩක් ඕෝගුල්ලො එෙක්ල කතා කරන්න. බලන්න සාමාන්‍ය මනුසෙ මත්පැන් බොන්නේ සාමාන්‍ය වඩද අසා මාන්‍ය වෙඩද. ඔගුල්ල දන්න උත්තර මොකක්ද කියලා. ඒ උත්තරේ හරිරගගේ නොඩටුකුට ඇගක් දෙ න. මනුසෙක් මත්වන් බොන්න සාමාන්‍ය වෙඩද අසාමාන්‍ය ඩද හිතල බලන්න. ද අසාමාන්‍යඋනයි පස්සේ ඒ පුද්ගලයක් කරන්නේ ඔක්කොම අසාමාන්‍ය වැඩ. මේ බොහොම ලස්සන්ට ගෙදර කතා කරපු මනුස්සයා දැන් කතා කරන්නේ. පොහේවත් නැති ලොකු බලයක්ක් කලා අමුතු වචචන කතා කරන්න පටග බලන්න මේ පින්තුර ඉන්න මේ පුංචි දරුවට කෝම දන්න කිය ඉදරු උපය වෙලා ඉන්න. අපි පපුද්ඩක් හොලා බලමු මේක ගැන මොකද වෙන්න කියලා. ඇල්කොහල් ඇඩෝමස්ටික් වලන් මත් පැන්සාහගෘහස්ත හිංසනයකට ලන් පලනකින් කතා කරලා කියනද. දැන් ගොඩක් වෙලාවට මේ මත් පැන් පාවිච්චි කරන්න පටන්ගත්තයෙන් පස්සේ. අපි මත් වෙන්ඩ 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 අපේ සිත මේ හැකියාව අඩුවේගෙන අඩුවේ අඩුවේ ග අඩුවේගෙනය නොවා. මට අත මෙහෙම කරන්න පුළුවන්නන් මත් පැන් මෙච්චරක් විදර බීපයන් පස්සේ අත මෙහෙමවත් කරගන්තර. ඔගුලන්ට පේන. ඉළඟෙකද බලන්න. අපි සමහරවෙලාවට බහිම් බස්වෙෙන්ද. ලොකු විදිහේ වාද විවාද වලට අපි පෙළඹෙනවා මෙන්න මේ කියන මත් පැම් නිසා. මේ වාද විවාද නිකං ඉතුරු වෙන්න නෑ. වාද විවාද ඉතුරු වෙන්නේ ලොකු අරගලයකින් ලොකු සඩුවකින්. ඉනගරිද හබලන්න. ද මේවා ගණ්ඩ ගිහම. මේ දේවල් මේ මත් පැන් කියන දේවල් ගණඩ ගයාාම තමාගේ අතේ තියෙන සල්ලි පනන්ටිකත් වියදං වෙන්න පටන්ගත්වා. එතකොට ගෙදර දොරේ සල්ලි නැතිවුණම තමාගේ දරුවන්ට තමාගේ භාරාවට තමාගේ පවුලට වියදං කරඩ තිබ සල්ලි අපි මේකට වියදං කරපුො මොකද වෙන්නේ. භාරියාවට වඋයන්ඩ දෙයක් නැතිවුුණහම එය කාටද කියන්නේ. මෙන්න බලන්ඩ ගෘහස්ත හිංසනේ එන මුහුණුවර කෝමද කියලා අවසාන වශයෙන්. නැත්ත මේ බරූපරාමයේ අවසාන වශයෙන් පලන්න. ද මේක ගැන කතා කරල කියනෙ මම නෙමෙහි. මේක ගැන සමීක්ෂණය කරපු ඔන්න ඔය ඕගොල්ලන්ට පේන වෙබ් අඩ වියලියල තින දෙයක් තමයි යෝක. දැ මේ මත් පැන් කියන එක පාවිච්චි කරන්්ඩ කරන්ඩ කරන්ඩ කරන්ඩ, වැඩි වඩ වෙඩ වෙඩ වඩ ඒ ගෙදර තියන ගෘහස්තහින්සනය වැඩි 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 වැි වැඩි වැඩි වේගනනු මංඟීලක රූපරාමෝට යන් නිසලා මෙන මේ අදහස ඔගොලන්ට හිතන්ඩ දෙන්න ඔගල පාර යනකොට දැකල ඇති සමහර වෙලාවට ලොකු ඇඩවටිස් මන් තියනවා එහෙම නැත්න ලොකුවට ප්‍රදර්ශනය කල්ල තියනවා බීමතින් රිය පදවන්නේ එපා කියලා ංලිසින් සහර ල තිවා Donෝන් කියලා. ඔගලු කොහෙද දැකලතියන්න මෙන්න මේ මම කියන විදිහේඩටස්මන්්ක් නැත්තන් දැන්වීමක් කොහෙද දැකලතින්න. බමති පවුලගෙනියන් එපා කොයිත. Dont drink and take family. කොච්චර ලොකු කොච්චර ලොකු අමාර දේකද මේ වගේ මත් පැන් පාවිච්චි කරන ස්වාමිපුරුෂයක්ගේ භාර්යාව එයාගේ ජීවිතය ගත කරන්නේ. දරුවොත් ඉන්නවන තවත් කොච්චර හමාරුද හිතල බලන්න මංකිව්වා මේ වගේ කනු උඩෙට වූ ඉස්මතු වෙන කාරණාව දෙකක් තියනවා කියලා. මේ පළවෙනි කාරණාව. මම කැමති ඔබත් එක් කල දෙවනි කාරණාව කතා කර. දෙවැනි කාරණාවාවැවිල්ල ඔන්නෝකයි. අපි සමහර වෙලාවට අසභ්‍ය පින්තූර බලන්න. අසභ්‍ය දර්ශන, අසභ්‍ය චිත්‍රපට අපි ග නිල්චිත්‍රපට බලන්න අපි පෙළවෙෙන ඇබලමු ඒකයි ගෘහස්ත හිංසනේ තියන සම්බන්ධකම මොකක්ද කියලා. ගහස් හිංසනය. බලන්න මේ පින්තුරෙදිහා සමගරද බලන්ඩ අප්‍රසන්න වඩ පුළුවන් නමුත් මේක තම යථත්තය. පලවෙෙනනිකද අබලන්න. දැන් අපි ගොඩක් අයගේ අතට ජංගම දුරකතන ඇවිල්ල තියෙනවා. ජංගම දුරකතනයක් එක් කළ එන දෙයක් හමයිහි. ඉන්ටනේ එක එම නැත අන්තර්ජාලය දැන් ජංගම දුරකතන වැඩිවෙන්න වැඩිවෙන්න අන්තර්ජාලයට පිවිසෙන අයත් වැඩි. අන්තර්ජාලයට පිවිසනය වැඩිවෙඩ වැඩිවෙන්න ඒ ගොල්ලොම් මේ කියන අසබ්‍ය දර්ශන බලන්ඩ තියෙන හැකියාවත් නැත්තං අවස්ථාවත් ගොඩක් වැඩි. ගොඩක් වැඩි. ඊළඟක දහ බලන්න. දැ මේ වගේ අසබ්‍ය දර්ශන බැලුවට පස්සේ, එ පෙළඹෙනවා මේක ගිහිල් අපිහිතම ස්වාකෘුෂය කියලා මේ ස්වාමේ පුරුෂයක් පෙළඹෙනවා ඒ දැක්ක දේවල් එයාගේ භාර්යයාව තුළ සිද්ධ කරන්න. ඇක භාර්යාව තුළ සිද්ධ කරන්න. එ පෙළඹෙනවා. දැන්. මේ භාර්ියාව පෙළඹෙනවා කියලා කියන්නේ. එමන මේ භාර්යාව මේකට ඇදල ගන්නවා කියලා කියන්නේ. අපි එයා මේ ස්වාමි පුරුෂ මේ භාරියාවව බාණ්ඩයක් හැටියට සලකණ්ඩ පටන්ගන්නවා. මංකවුවොත් බාණ්ඩ ගත කරනවා. යගේ භාරයාවව බාණ්ඩ ගත කරන වැඩක් අපි කරන්නේ. මේක දිහා බැලුව එයාගේ භාර්ියාවව පෙරලුව බාණ්ඩයකට. දැන් මේ භාරයාව මොනම භාර්රියාවක් වත් කැමති නැහැ. බාණ්ඩ ගත්ත වෙනවට. එ ේමට මස් නහර ඇටවලින් හැදිච පුද්ගලයෙක්. එ බාන්ඩයක් නෙමින්. එබාන්ඩයක් නෙවෙයි. එතකොට ඒ විදිහට සලකනවා කියල එයාට දැනන්නේ පටන් ගත්තහම එයා මේ ස්වාමි පුරුෂයාව පිළිකුල් කරනවා. එපා කරනවා අන්න ඒදේ තමයි සිින්ද වෙන්. න් එයා පිළිකුල් කරද්දි බැහැ කියලා කියද්ද මේ ස්වාමිපුරුෂය මේ භාර්යාවව ඔය පින්තූර පේනව වගේ බලෙන් අල්ලගෙන සංසර්ග ක්‍රියාවලිය කරන්න පටන්ගත්ත එෙන් පස්සේ අන්න එදාට තමයි ඒ භාර්ර්්‍යාව මේ ස්වාමිපුරුෂයට ආදරය කරන එකට තන්තිතක්තියන දල්ස. එයාට දැනු නහම මේ මනුස්්‍යය මාව පාවිච්චි කරන බාන්්ඩයකට පෙරලල කියලා එදායින් පස්සෙ ආතරී වරයි. හරරයි ත ද්‍රපේ නද මේක මූලාරම්භය කොතනද අර දකින පින්තූර කොහෙන්ද පින්තූර එන්නේ මොබයිල් ෆෝන්් එකෙන් එහමනත් ලැක්්ටොප් එක ඒ අස්ර කොහම දෙන්නේ අන්තර්ජාය හරහා. අඳුර අපිට ගහන්ඩ එන විදිහ හොඳට හිතල බලන්න. දැන් මට ඕනේ මේ කරේ. දෙමන් කරුණු කාරණ දෙකක් කිව්වා. එකක් මක්පැන් දෙකක් අසබ්‍ය පින්තුරනැත අබ්‍ය දර්ශන කියන එක. දෙවගලට හිතන්න පුළුවන්ද දැන් ඔගලට හිතන්න පුළන්න මේ දෙකම එකට ආ වහම කොහොමද. ගෙදරේ භාරයාවට කොහොම දැන නොය ඇදද මත් පැන් බීලා අරක දිහා බලල ඇඳ උඩට එද්දිමේ ස්වාමය කොරුෂය ඒ භාරයාවට කොහොම දැනෙනො ඇත කම දැනන ඇත්ත ඒ දැනෙන විදිහ අපි බලමු කොහොමද කියලා මේ රූපරාමයි. ට මොක්තියෙන්නේ සමහර වෙලාවට මේ ස්වාමි පුරුෂය මෙයා බෑ කියලා කියද්දි නැත්තන් එයාට ඕන විදිහට දේවල් සිද්ධ වෙන්නේ නැතිකොට මේ ස්වාමි පුරුෂය පටන්ගන ස්ශාරීරිිකව හිංසා කර. එතකොට ඒ බහර්ර්ාවට ශාරීරිකව තුවාලවෙඩ පුල්වා දෙවනික දිහබලන්න මඳන්න ස් භාරාව කියන්නවා.ඒ භාරයාව මට කතා කර ලක දුෂාන්. මගේ ස්වාමිපුරුෂය හැන්දෑවේ හතාමාට්්‍ය විතර එන්නකොට මගේ පපුුව බිත්තර තැම්බෙනෝ කියලා. පිත තැබෙන කියලා. ඒ තරන් එයා ඇති ගත්ත ස්වභාවයකින් ගෙන්නේ. ඇයි මේ ගෘහස්තහිංසනය හින්දා. ඉළඟ එක දිහබල. ඩිප්‍රශන් අප සිංගලින් කිනෝ අවපීඩනය කියලා. එය ලොක්කු අවපීඩනයකට ලක් වෙලා තියෙන්නේ. මේ විදිහට දවසක් සුමානයක්, මාසයක් අවුරුද්දත් දෙකක් කාලා ආන්තරයක් මේ වගේ ගත කරදද එයා ඉන්න ලොක්කු අවපීඩනයින්. ලොකු අවපීඩනයකින් කියන්නේ. මේ තැනේ එදි මට මංකැමති නැවතත් සත්ත සිදුවීමක් ඔවලන්ට කියන්නේ ඉතාමත්ම කැටියෙෙන්. එක් තරා යුවලකිින් නො මමද යුවලගේඒ භාර්යාවගේ කට මෙන්න මේ ස්වාමිපුරුෂයක් ගෙදර එන්නේ ඕන කමින් පරක්කු වෙලා ඇයි අවුරුදු ගානක් තිස් මේ මනුසය ගෙදර ආව ගම භාරයාව වැඩී කෑගානෝ කෑගානෝ කෑගහනෝ අරකටයි මේකට හැමකට එයා තුළ ඇති වෙලාතිෙන්නේ වසර ගානක අවපීඩනය තත්ත්වයකයා ජීවත්වෙන්. ක දහපලට සහර වෙලාවට මොකක්හරි සිදුවීමක් එක්තරා විදිහක ශාරීරික වේදනාවක් ඇති කරලා මේ භාරයාාවගේ මේ භාරයාවගේ තුවාලයක් වෙලා ඇති. නැවතත් මංවබත් එක්ක මේක බෙදාගරන්න. මන්දන්න පවුලක්කිින්. ඒ පවුලේ ස්වාමි පුරුෂය එක් තරා දවස්සක මත්පැන් පානය කරලා ඇවිල්ල කේන්ති ගිහිල්ල ඒ බත්කකා හිතිය පිගානෙන් එයා ගැහ්යාගේ භාරයාවට. යගේ බාරයාාවගේ නලල පැළිලගියා අදතත් ඒ භාරයාව කන්ාඩිය ස්සරහට කියලා බලදද එයාට පේන මේ නලලේ ග ඒක මතක් වෙන මතක් වෙන ගාන ඒ භාරයාවට මොනව දැනෙනවා ඇත්ත. එස්සවා ගුරුෂට මතකවත් නැතුව ඇති. සමහර වෙලාවට මේ වගේ භාරයාවක් අව පීඩනයෙන් ඉන්න බයින් ඉන්න පරණ දේවල් ඔලුවට එද්දි එද්ද එ්ද කොහොමද මේ වගේ භාරයාවක් සන්තෝසෙන් හිනා වෙලා මෙ එයාගේ දරුවන්ග උස්මහත් කරන්නේ කොහොමද කවද මුල රහස් හිංසනය අති කරන පුද්ගැල. ඒක කතා කරලා කියන්නේ සහර වෙලාට මේ වගේ දිගින් දිටම දිග දිගට සිදවන්න පටන් ගත්තම මේ බාරයාාවට සහර හිතනව ට වැඩිය හොඳයි මම සියදි වෙන සාගත්තන කියන මේ වගේ අදහස්පු අවසානයේ ඉවරවෙන්නේ මෙන්නමේදේ ඉවරයිවෙ ඒවගේ වෙච්චයිවා අප ගැන වැඩිය කතා කරන්න නැතුවේ. මෙ මේ දේවල් තමයි මේ ගෘහස් හිංසනය කියන එක විඳන පුද්ගලය ඇතුළේ එත් දකින දේවල්. අපි හතුමු ඒ පැත්ත විතරක්න මේ අපි හතුමු අන පැත්තත් අපි බලමු මේ ගෘහස් හිංසනයට ලක්කරන පුද්ගලය. එ තුළ මොනාද ඇති වෙන්න කියලා අපි හොඩ්ඩක් හොලා බලමු. පලවෙනිීම එක සමහර වෙලාවට මේ වගේ පුද්ගලයෙක්ව නිකං හරි ඒ භාර්යාව ගේල්ලා අපි හිතමු පොලෙස්සියේ එයා රපෝර්තු කෙඩුවති අද සමහර වෙලාවට එයා ඉතුරු වෙන්න පුළුවන් ඔන්න ඔය කියන හිරෙ ලංගුවේ. එයා ටිකයිති වෙන්න පුළුවන්. දෙවනි එක දිහබලන්න මේ කියන දේ හින්දා. එයාගේ රැකියාව නැති වෙන්න පුළුව. රැකියාව නැති වෙනවා කියන්නේ සතේ භාග්‍ය අතට එනක නැතිවෙලා යන්න්න පුළුවන්. ඊළඟට එයායට වෙන දෙයක් තමයි එාව කොන් වෙනවා. දැම් මේ විදිහට ගෙදර ඇවිල්ල කෑකෝ ගහල තමාගේ භාරයාවට නැත්තම භාහරයාව තමාගේ ස්වාවි පුරුෂට මේ විදියට නිතරම කෑකෝ ගහන්ඩ පටන් ගත්තෙන් පස්සේ එයා මොකද වෙන්නේ. අර සන්තෝසිෙන් හිනාවෙලා ඉන්නේ නැතිවෙලායනවා. එය කතා කරන එක නතර කරන්නේෑ. එයා මුළුගෙහෙන්ඩ යනවා එයා තුළ ලොකු අව පීඩන තත්ත්වයක් ඇතිවෙඩ පටන් ගන්නුව. අවපීඩන තත්වය. එහෙම උනහම එයා පවුලෙෙන් ඇත්වෙනවා. අිදමු මේ ස්වාමි පුරුෂයෙක් නම් මේේදේ කරන්නේ එයා මේක කරන්්ඩ කරඩ 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 එයාට දරුවන්ගෙන් එයාගේ භහරයාවගෙන් ලැබෙන්ද තියෙන ආදෙරය නැතිවෙලා යනවා. නැති උනයිම් විතරක්න මේ එයාගේ දරුවෝ තාත්තා එනවා දැක්කාම ඒගොලොක්කොම දුවනවා. එගොලොක්කොම දුවනවා මම දන්න මං අහපු විඩියෝ පටයක තිබ්බා ලංකාවෙේ කෙනෙක්. මේ තාත්තා එනකොට ගෙදර මේ පුතා ඇඳ යට ගිහිල්ලා හැගෙන. දල මේ දෙව සිද්ධ වෙද්දී මේ ග්‍රහස්ත හිංසනය ඇති කරන පුද්ගලය ඇතුළේ කෙසි සන්තෝ සයක්නෑ කෙසි සන්තෝසයක්නෑ එව හිර වෙලා ඉන්නේ සන්තෝසය කියන කියයා හිීනෙව දකින්නති දෙයක් වෙනවා. හිීනෙන්වත් දකින්නති දෙයක් වෙනවා අන්න ඒ වගේ පුද්ගලෙක් දෙවියගින් ඇත් වෙලායලා බලන්න ගෘහස්ත හිංසනය ලක්කරන පුද්ගලයා කොතනින් පටන් අරන් කොතනින්ද අවසංවවෙන්න කියලා දැ මංකතා කෙරුව ගෘහස්ත හිංසනයට ලක්වෙන පුද්ගලයා ගැනයි ගෘහස්ත හිංසනය ඇති කරන පුද්ගලයා ගැයි. කෞද ඉතුරු වෙලා ඉන්න ගෙදර මෙන්න මේ ගොල්ල ටිකා මෙන්න මේගොල්ලොටික තමයි ඉතුරු වෙලා ඉන්න. මේ දරුවෝ තමයි මේ කොහොමද මේ දරුවෝ මේක විඳින්න කොහොමද. දකින්න කොහොමද. එකලින් පුංචි ඔලුවට යන්න කොමද පුංචි පපුුවට යන්න කොමද ජීවිතයට ඇතුළලවෙන්න කොමද මේත් එක්කල ෂස් මහත් වෙද්ද. මං හැමති ඕගොල්ලොත්තක මේ සාකච්ඡා කරන්න ඕගොල්ලොත්ගේ පපු ඇතුළට මේක ගැන පුංචි පණවඩ කවන්න මං සතුට. බලන් පළවෙනි එක. මේ වගේ ද මේ වගේ පුංචි දරුවෙක් ඉස්කෝලෙ ගිය හම එයාගේ ඒ සම වයස ඉන්න දරුවත් එක් කළ එයා දන්න නෑ කොහොමද හැසිරෙන්න්න කියලා අපේ නෑදෑය අතරේ ඉන්නවා ගොරුවරයක් මේ ගුරුවරිය මගෙත් එක් කළ මේ වගේ දේවල් ගැන කතා කළ ගේ භාර්යාවගේ පැත්තෙක් කැන. එහ මට කියන ක්‍රෂාමැයි. අපේ පන්තිය ඉන්න ළමයි ඉන්නවා. ඒගොල්ලො දන්නේන අනිත් ඇත්තක කොහොමද ඉන්න කියලා. මං ඒගෙන හොයල බලද්දිී මට හම්බෙන ආරංචි මට දැනගණඩ හම්බෙන දේතමයි. ඒ දරුවන්ගේ ගෙවල්වල ලොකු සන්ඩු. ලොකු ගැටු. බලන්නේ දරුව ඒ අරගෙන එ හැටි ස්කෝලෙට. තමාගේ ළමයි එක්ළ ෆෙලෙන් ස්කෝඩ ඒවගේ දරුවට තමාගේ අධ්‍යාපනය කරගන්නත් බැරිවෙනවා ඇයි දෙෙදර යුද පිටියක් කෝමදගොල් හරියට එක මානස්සික ඒ කාග්‍රතාවයක් ඇති කරගන්න ඉ හබලන්න ඒ වගේ දරුව සහරලාට කියන මඩිස්කොලයන්ඩ ැ කියර කිය ඉස්කුල බැ කිය කිය එහම දරුව ඉද ඒවගේ දරුවන්ට ස්කෝලින් පණවවිඩයක් ඇැවුණවා දෙමවපියන්ට එන්න කියලා. දරුවව පැත්තකට තියල දරුවගෙන් අහද්දි දරුව කියන දේවල්තමයි මේවා. ඊනගෙකදි හා බලන්න. මේවගේ දරුවෙක්ට තව දරුව නැත්තං එයාගේ අනි තියාලෝ ගැන දැනුමක් නෑ. තැනවක් නෑ. ඇයි ඒයා දකින්න එයාගේ තාත්තා එයාටවත් එයාගේ අම්මටවත් සලකන්න නෑ ඒවගේ දකිනෙක් කෙනෙක් අතන්ට ගියම කෝහමද හැසරෙන්නේ..ඉලකෙක් දහමලා. සමහර වෙලාවට මෙදරුව මෙහෙම ඉන්න නෑනේඒගොලු උස්මහත් වෙඩ පටන්ගත්. ඉගලස් මහත් වෙන්ඩ පටන් ගත්තහම ඒගොල්ල දකින්නේ දේවල් දෙකක්. එක්කු හිංසනයට ලක්වෙච්ච පුද්ගලගේ චරිතය ගණ්ඩ උත්සාහ කරනවා එහෙම නැත්තන් හිංසනේ ඇති කරන එක්කෙනගේ චරිතය ගණ්ඩ උත්සා කරන. මේකෙ තියෙන අභාග්‍ය සම්පන්න දේ තමයි. අභාග්‍ය සම්පන්න දේ තමයි. මේ දරුව විවාහා වුනාට පස්සේ. ගොඩක් වෙලාවට මේ ගෑනු දරුව නැවතත් මම දන්න කෙනෙක් ඉන්නවා ඉතාමත්ම තරුණ විය ඉන්න භහර්යාවක් මේ භාරියාව මේ වගේ තත්ත්වයකට වැතිලාඒ භාරයාවත් එක් කළ මම කතා කරද්දි එයාගෙන් මට දැනගැඩල වෙනවා එයාගේ අම්ම ඉඳලතින්නෙත් ඒ වගීම තමයි. ගෘහස්ත හිංසනයට යටත් වෙලා යටත් වෙලා අවසාන එක දිහා බලන්න මෙන්න මේක වැදගත් අද බහුල වශයෙන් අපි සමාජයේ දකින දෙයක් තරුණ දුවල පුතාල ගාව දකින දෙයක් මෙන්න මේදෙන් අපි මේකට කියන මෞතුවාල පියතුවාල කිය ඉංග්‍රිසින් ෆාදවූන්ස් මදවූන්ස් කියලා මීදෙත් ගොඩක් වැදගත් සහර වෙලාවට අර පුංචි කාලෙ දැක්ක දේවල් එක් කළ මේ දරුව උස්මහත් වේගන එනකොට උදාහරණයක් හැටියට ම මේ කතාව කිව්වත්. ඒ පුංචි දරුව දකිනවා තාත්තා අම්මවර් තල්ලු කරනවා. ගුටි බැට දෙනවා. ඒ වගේ උනහම ඒ දරුව උස්මහත් උනම් පස්සේ. මේ දරුව දන්නේ නැහැ. භාර්යාවකට සන්නේ කොහමද කියලා. ආදරංෙන්න්නේ කොහොමද කියලා ඒ දරුව දන්නන්නේ නෑ. එයා ඒ නියමද කොහොමද තමා මම ස්වාමි පුරුෂයේ හැඩිට මගේ භාරයාවට කොහොමද සලකන්න කෙනෙක මේ දරුව දන්නේ නැතුව ඒ තුවාලෙත් එක් කළ ඇවිල්ලා එයාගේ තරුණ ජීවිතේ අනිත් එයා හොයාගන්න සහකාරියට. භාරියාවට මේ තුවාලේ ඇති කරනවා. ඔබුලට පේනොද. එතු අද මම තාත්ත කෙන කැටියට අද මම ස්වාමි පුරුෂය හැටියද කරන කියන දේවල් ගොඩක් වැදගත්. කොඩක් වැදගත්. . අපිට කවදාවත් බැහැ ඉතිහාසය මකන කැල්ල කරම් මකළදදා. විශේෂයම මේ දරුව පුංචෙම කාලෙදී මෙහෙම දේවල් දැක්කහම ඔලුව මේක රැඳලා තියෙනවා. අඩුගානේ මේ ළමයි ලොකු කොට දැක්කොත් එයාට හිතෙන්න්න පුළුවන් අපේ තාත්ත කවදහරි දසක වෙනස් වෙේ කියලා. ඇයට දෙවල් තේරෙනවා. නමුත් විශේෂයෙන්ම පුංචි දරුව ඉද්දේ මේක ගොඩා බලපා්ඩ පටන්න. එතට මේ දරුව දකින දේව තමාගේ තාත්තල අම්මල කරන දේවල් ගොඩක් වැදකත් මට ඕන ඕගොලට පෙන්නන්ට මෙන්න මේ පුංචි විඩියෝ චිත්‍රපටය මේක සම්බන්ධව තියෙන. හොඳයි හොදට බලන් මොකක්ද මේක වෙන්න කියන හොදර වල මොකද වෙන්න කිය ත් लोग . ක්ද තුරුබින් තුර මොක දුනේ කියලා දරුවෝ කරන්නේ තාත්තයි අම්මයි කරන දේපයි.චිිසිස් බිලවි මතකද ජේසු ශතාධිපතිවරයා රෝම සතාධිපතිවරයා වෙලා මොක දුනේ. එය කිව ඔයා මෙතන ඉන්නම් කිවොත් මගේ සේවකය සනීපවේ කියලා. එයක ඔයා අදහන්න දේශද්ද වෙනවා කියලා. මෙන්න. දරුව අදහනවා. ල කරනවල්. ඔගලො කරන දේවල් දරු අධහනවා. ඒගොල්ලො කරන්න ඔගොල්ලො කරන දේවල්. ඒගොලොරන්න ඔගොලො කියන දේවල් ඇටත වඩා ඔගොල කරන දේවල් ඒගොලො කරන්නන්නේ. ඉතින් අද අපි හිතල බලමු අපි මොනාද අපේ දරුව ස්සරාපිට කරන්න කියන එක.ිකාි දැ. අපි බලමෝ? දේව වචනය ඇතුළේ දෙවියහු මොනවද කියන්න කියලා. ගෘහස්ත හිංසනේ ගැනම මේ ගැන ොයදදිී ලස්සන තැනක්මට හම්බෝනා. එකතෙන පතියඋතුමාගේ සවිශේෂය. පස්වැනි පරිච පවුලතුමා. වුලතුමා ලියන තැනක් තිෙන්නේ එපසිවරුන්ට පස්සෙන පරිචේදේ වෙසි පස්සනි වගන්තිීන තිහ දක්වා මංගේක හගත පහේ වෙසි පහේ විසි අට ඔන්නො එක කෑල්ල බලන් රතුවාාටි ොහද ියන තියන මෙනොටු ලව්ද වයි ඇස්ේ ල්දයා ඕවන්බොඩි මේක සුභාරචය ඇතුළ තියනතයා මම කොහොමද මගේ ශරීරයට ආදරය කරන්නේ අන්න ඒ වගේ තමයි මම මගේ භාරයාවට ආදරය කරන්න ඕනි කියන. පපුුවට තට්ටු කරලාහන්න මේක විශේෂෙන්ම නරඹන ස්වාමි පොලෂූ. මම මගේ භහරයාවට ආදරය කරන්නේ. මම මගේ ශරීරයට ආදරය කරනොවගේද. මං මගේ ශරීරයට තුවාලයක්වත් වඩ දෙන්න. මගේ පපූට තුවාලයක්වත් වඩ දෙන්න. මග ඔල්ුවට තුවාලයක්කවත් වඩ දෙන්න. මගේ කටිං එලියට එන වචසන මගේ බහර්යාාවගේ හිද කුඩු පට්ටන් කරල දානොවද. ඉස්තර වායවා. එක්ක ඔබ තතා කරන වචන ඔබ ස්වාවිපුරුෂයකයටට කතා කරන වචන එක්කො ඔබ ඇව උස්කරලා තියෙනවා එක්ක ඔබ ඇව පාලපදාලා තියවා. මන් තවකොඩ්ඩක් ගැම්ඹුරට ගියොත් ඔබ කතා කරන වචන. එක්කෝ දේවරාජය ඔස වල තියනවා එහම නැත්ත දේවරාජි පල දාන. දෙකෙන් එකක් සිද්ධ වෙන්නේ. අපි කරන දේ හැම්ම දෙයක්ම මේ දෙකින් එකක්ට වැටෙන්නේ. හොහෙද ඔබ ෙන්නේ.

සැලකුව වගේ සභාවට සභාව සුවකෙරවා. උන්හස ගාවඇය උන්වහන්සේගේ භාර්්‍යාව ව අපි උක්කමල සභාව.න්සේ සභාවාරක්‍ෂා කෙරුවා. සභාවට රැකවරණය දුන්න. සභ නිරෝගිමත් කර ලදවන්න. සුව කරලදන්න. මෙහෙමයි උන්වහන්සේ උන්වහන්සගේ භාර්්‍යාවට සැනපුුේ. ඔබ, ස්වාමි පුරුෂයක් හැටියට කොහොමද ඔබේ භාර්යාවට සනකන්නේ දේව වචනය ආාවක් තනක්. මම කැමති ඔබට පෙන්නන්ද සභහව මොකද්ද කියන්න කියලා මේක ගැන. සභහාව මොකද කියන්න කියලා. මම මේ එක කියෙන හොයාගෙන ඇයද්දී මට හමුණ ලස්සන තනක් ඔගල ොහල ඇති කැතිිකි මත කලි ච කියල හමනැත කාද කතෝලික සබහ ධර්මෝඋපදේශය කියනක. ඒකේ දෙකයි තුනයි බින්දුවයි දෙකයි. දෙදහස්තුන් සය දෙක කියන කොටසේ මෙන්න මෙහෙම දෙයක් ලස්සන දෙයක් කතා කරලා කියනවා. මේක කියවන්න වටිලවා. ඉවග reaches the point of a deliveryate. desire to kill or seriously wound a neighbor seriously wound a neighbor it is gravely against charity it is a mortal sin Eka mama swami purusha kadi ස්වාම පුුෂය හැියද නැතමම් භාරාවක් හැටියද මම මගේ සහකඩුව එහම නැතම් සහකාරයට බොහොම සීරියස්ලේ එකන බලවත් ලෙස තුවාලයක් කරට හදනවනම් ඒ මරණය පාපයක්. අදදඋන්හන්සේ ඔබට මතක් කරනවා. මේ චතාරිකේ අපි පාපොචචාරණය කියන සක්‍රමයේන්තුවට ඇතුල් වෙනවනම් උඩහන්ස ඔබට මතක් කරල දෙනවා. මෙන මේක ගැනත් හිතන්න. අපි මුලින්ම කල්පනාකිරුවේ. ෘහස්ස හිංසනේ ඇතිවෙන ක්‍රම අතින් පයින් ගහන්ද බෝනෙ නෑ. කටින් නැච්චි කර ලදාන්න පුළුව. ඒවගේ දේවල් සිද්ධ වනා නං. අදඋන්වහන්සේ කතා කරල කිය නො කතුූලික සබහ ධර්මෝප්‍රදේශය තුළෙෙන්. ඒක මරණය පාපයක් කියලා. ඒක මරණය පාපයක් කිය. මේක වැදගත්. අපිබලමු. මෙච්චර දේවල් සිද්ධ වෙද්දිත්. මේ වගේ ලොකු ගෘහස්ත හිංසනයකට මේ කියන පුද්ගලය යතත් වෙද්දිත්, ඇයි මේ පුද්ගලය සමහර වෙලාවට අපේ භාරයවන්න ඉන්නවා කිසි දෙයක් කරන්නේ කිසි දෙ කරන්නේ මේක දරාගෙන ඉන්නවා මේක විදගෙන ඉන්නවා. ගොට්ටි කකාගෙන තුවාල වෙලා අව්ව පීඩනයට ලක් වෙලා ඒත් මේක දරාගෙන ඉන්නවා. ඇයි මේ ව nottaking action ඇයි කිසිම විදිහේ. ක්‍රියාමාර්ගයක් ගන්න නැත්තේ. අපි හොවෙලා බල ඉංග්‍රීසින්ි මේකට කිය ස්ටික්මා කියල එහමනත් එක් තරා විදිහක කුඩුවක් අස්සට හිරවෙලා. ඇයි මේ කුඩුහස්සෙ හිරවෙලා ඉන්නේ. පලවින එක බලන්න ඔබ තිර දෙස් වෙනම්. එයා හිතනවා මේදේවල් දරාගෙන ඉන්න එක විවාහයේ කොටසක් කියලා. මේ විදිහේ තලාපෙලීම් කරද්දිී. හුඩ්ඩු පට්ටන් කරලා දද්දී. ජීවිතයේ පාාවන තැනට ගේද්දි එයාහිතනවා නෑ මේක විවාහහි කොටසක් කියලා. එම නැත්තා. දෙවනික දහ බලන්න සහර වෙලාවට එට හිතනවා යට ගෙදෙරින් යන් හිතුනත් ඇයටන නෑ ම ගෙදරින් ගියවතින්ේ දරුවට තාත්ත කෙනෙක් නැති වෙලා නවා මගේ දරුවත්ත එක්ල ම මේ පත්ත ගියුත්තඒ දරුට තාත්ත කෙනෙක් නැති වෙලා. ය හිතවා ඉතින් යහිතනවා නෑංකමක් නෑ එහෙම ඒ නිසාම මං ගෙදට වෙලා ගොටිකාගෙන හරිඉන්නවා කියල හිතනවා. තුගෙන එක දයා බලන්න. සහර වෙලාවට මේ භාරියාව බයයි ගෙදරින් යද නොයක් හේතුතියනවා එක දෙක තුනහතර පහ. සමහර වෙලාවට එර දැනට පුුව මම්ම ගෙදරින් ගියෝතියි. අපේ පවුලට වෙන නරක නාමයමොකක්ද. ඒ මනත මං කොහට යන්ඩද මගේ අම්මත් නෑ මගේ තාත් නෑ මට අයයේ ලක් කළ මල්ලිල් නංගිල කවුරුත්නෑ මට පාර බහින්්ඩැයි සිද්ධ වෙන්නේ. මේ වගේ අදාස්තිෙන්ට පුළුව. ඒවගේ මතුරනික දිහා බරන්න. එයා හිත නවා. නෑ එයා දැන් මේ වගේඋනාට කවද හරි දවසකයා වෙනස් වෙයි. මම එයාට ආදරෙහි. මම අට හතරේ එයා කවදහරි දවසක වෙනස්වවෙයි. මම අර් කියපුස් භාර්යාව. අර්මංකිව පිගානෙන් ගුටිකෑව භාරයාව මෙතන ඉරක් වැටෙන්ට අදටත් ඒ ඉරතියන භාර්යාව එයා කියපු දෙයක් තමයි මටයකු රුෂා. මං ඉන්න වෙන මුකුත් හින්දනෙමේ. මන්දනොඔයා කවදහරි දවසක වෙනස්වයි කියලා. මෙ එයාමට කිව්වදේ. ඉළඟෙක දිහා බලන්න. එ අ දන්නේෙ නෑ. මේ භාරාව දන්නේ නෑ එයට එක් තරා විදිහකට අයිතිවාසිකම් තියෙනවා කියලා. එයා දන්නේ නෑ. විවාහයේ එයාට තියෙන අයිතිවාසිකමක් කියල මෙ එයාට එයාගේ ස්වාමි පුරුෂය එයාට හොඳට සලකන එක යාගේ අයිතිවාසිකමක් කියලා මේ භාරයාව දන්නේ නෑ. එ දන්නේන. අවසානක දිහබලක් මේක ලස්සනයි. එ අහිතනවා මේ තමයි මගේ කුරුසේ. මම මේක ගැෙන අන්ඩව තියෙනවා. මම මේක ගැනී යන්ඩම තියෙනවා කියලා එයා හිතනවා. මේකින් එහා උත්තරයක් නෑ කියලා ඇහිත. මේ වගේ ස්වාමි පුරුෂෙක්ක කළ ජීවත්වන මේක තමයි මගේ කුරසමං ගෙන අන්ඩම තියෙනවා කියලා මෙන මේ වැදගන්න. එහෙම වෙලා තියෙද්දී. අපි හොයලා බලමු. ඇයි මේ මොකද්ද මෙයාට කරඩ පුළුවන් දේවල් කියලා. දැන් අපි හොයාගෙන ආවා ගොඩක් දේවල්. උත්තරයක් අපි දෙන්නත් ඕනෙ මේ හිංසනයට ලක් වෙලා තියෙන පුද්ගලයට පලවෙනිම එක මම කියන්නේ. ඒක අවස්සානක නෙමෙයි පලවෙනිම දේ තමයි යාඥාව කියන. ජෝම්තුමාගේ සවිශේෂයේ දාහතර වවැනි පරිචිදදේ දාහතරව වෙන වගන්තිය පොහොම ලස්සනය වවන්ස කතා කලකිනවා. ආස්ක! ඉල් අන්ඩ මගේ මහෝට දෙන්න. ඔබ මෝකදද ඉල්ලන මං ඔබට දෙන්න සූදානං වෙලා ඉන්නවා කියලා. දැන් අද කවුරහරි මේක නරබද වන වැඩසරහන ගෘහස්සහිංසනට ලක් වෙලා ඉන්න බාරයාවක් එයා කියන්න පුළුවන් රුෂාණ මං ගොඩාකිල්ලල තියෙනවා කියලා. මෙහෙමයි දැනෙන්බ ඉල් අන්ඩුවට. දැනෙන්ට ඉල්ලන්න ඕනේ ගේ සුමාන තින්බ සුවිේශේෂක තිබය එක කත්තමයි තට්ටු කරන්න දොර ඇැරයි කියලා. නමුත් නිකන් දැනෙන් ඇතිවෙන්නට තට්ටු කරුවට එයහ පැතින්න කනටැහෙනන. දැන මචක ද අර කාන්තාව ලේමාල රෝගය මොකද වනේ සෙනග ගොඩා කෙටියා කෝම හරි අස්සෙන් ගරිීංගලා කෝමහරි අන්න ඒ විදිහටයක්ඥා කර අනි පැතට ඔබට පුළුවන්කම තියෙන්ට ඕනේ ඒම නැත්ත මෙ හිංසනට ලක්වෙච්ච පුද්ගලයට හැකියාව තියෙන්ට ඕනේ එයාගේ ස්වාමි පපුරුෂයගේ මූන දිහා බලල කියන්න මේක ඔයා නතර කරන්ඩම තියනෝ. ඔය විදිහට මට කතා කරන එක නතර කරන්ඩම තියෙනවා අද ඉදලා. කියලා බලන්න මකොද වෙන්න කියලා. අපි කියන්න මෝනේ. ඊළගේ එක දි බලන්න උව් ඉල්ලන්න ලැසරෙන්ඩපා මේ හිංසනයට ලක්වෙන කාන්තාවන් ගොඩක් වෙලාවට අපි එක හිරකරගෙන ඉන්නවා. අපි ඉල්ලන්නේ නෑ උදව් අපි යන්න ඕනේ උරහන්සේ අපිට මේ විදි ගොඩාක්දේවල් දීල තියනෙ ඒ උදව් ගණ්ඩ අපි ගැ ගන්න ඕන දව් ංක ගැන තාපොඩක් කතා කරන්න මේ උදව් ඉල්ලන එක ගැන පොඩක් කතා කරන්න ඊළඟ පින්තුරති. අපි හොඳම හිත ඔලුවට ගණ්ඩෝන එකක් තමයි අපේ ආරක්ෂාව. උහන්සේ අපිට ජීවිතය දීල තියෙන තව එකෙනගෙන් ගුටි වැැට කාලිවෙරල නික මැරියන් නෙමයි. නෙමෙයි විවාහේ ලොකු පරමාර්ත උන්හන්සට තියෙනවා. ලොකු පරමාර්ථ තියෙනවා. දරුව දීලයි දරුවෝ උස්මාත් කරලා තව මේ වගේ ලස්සන පුද්ගලයන්ව සමාජයට බේ කරන්න උන්වහන්සගේ අදහස්තියෙනවා. එතවට මම ආරක්ෂා සහිතව ජීවත්වන එක ගොඩක් වැදගස්. අන්න ඒ කියනදේ තුළ ආගමෙන් විතරක් නෙමෙයි රටේ ලෝකෙත් තියෙනවා නීති තියෙනවා. අපේ ආගමෙන් තියන එකත් තමයි මේකන ට්‍රයිබියනැල්ල එක. මේකට අපිට ගිහිල්ල පුළුවන් කියන්නට කියන්න පුළුවන්. ඔබේ ප්‍රදේශයේ මී සම්බාර පියතුමා හරහා මේක කියන ්‍රයිවියුනු ලඟට ඇන්නක් පුළුවන්. ඒවගේම නීතිමය උදාවත්තියනවා. ඒවකෙන අපිගෙන ගන්නවනේ. අපිට පුළුවන් ඒ පත්වනොත් කියයන්න. අපි බලමු මං අරකිව්ව ඕක තියන ඔබට මේක පෙන ඔය හතරවෙෙනක නැතම් තුගනක සිිහැල්් තුන්වැනිකේ කොම දූදව ගණඩ පුළුවන් කියලා මං ඔබට මේ තිරේ පෙන්න්නන්න ඔබට පුළුවන් කැමතින ඕක පින්තුරැගැ හදාගත්තේ මගේ යාුවක් ගෙන් හම්බ වෙච්ච දත්ත මං මේ තැන්වලට හොල බැලවා ඕ ඇත්තම මේක තියෙන විස්තරටික. මේක පෙන්නනවා ඔබ ගෘවස්ත හිංසනයට ලක්වෙච්ච පුද්ගලයෙක්නං මොනවගේ උදවද කොහන්ද කාගෙන්ද ගණ්ඩ පුළුවන් කියන එක මෙන්න මේ කියන පින්තුරේ ඔබට පේනවා. විමනිනවිමන් helpෙ ලයි වකම් හ තන ගොඩක් දව තියනවා ආග මේ වගේ රටේ ලෝකෙ තියෙන තැනුපත් තියනෝ. අප රටේ තියෙන තැනුත් තිනෝ. ඒවල දුරකතනංකත් මංෝගොලන්ට පෙන්නල තියෙන. එහ පැ ලීල තිනවා. කැටියෙන් මොනාද මේක තියෙන විශේෂ ශප්ත කියලා. මෙ මේ දවල් ගන්න මේ දේවල් තමයි උදව. කවර හර බදන්න ගෘහස්ස හිංසනයට ලක් වෙච්ච පුද්ගල ඉන්නවන මේ පනිවිඩිය දන්න ගෙනියන්ද. එහෙමනැත්තන් සමහරලාට මේක නරඹන ඔබ මේ තත්වේ ඉන්න කෙනෙක් වෙඩ පුළුවන්. මේ දුරකථන නොම්බරවල්ට කතා කරල බලන්න කොහොමද අපිට උදව්වන් ගන්න පුළුවන් කියර. ඕහ! මේක ගොඩක් වැදගත්. දැන් ඒ විතරක්න මේ සබහාව මොකදද කියන්නේ සභහවමොකක්ද කියන්නේ මේ වගේ මෙහෙම ගෘහස්ත හිංසනයක් වෙද්දී අපි හිතමු පල්ලියට ඇවිල්ල දෙවී ඔඉස්සරහ පිට පොරොන්දු අරගෙන විවහ වෙලා දැන් ගෙදර ගුටේ කාල ඇස් ඉදිමිලා නිල්වෙලා කලුවෙලා තියන මේ වගේ භාර්යාවකට සමහාවමොකක්්ද කියන්නේ මං මේකත් හොයල බැඩවා සභහවමකක්ද කිය මේක තේන්නේ ශාසන නීතිය කියනේ කැතුලේ තියෙන්නේ. ශාසන නීතිය ඇතුළේ එකයි එකයි පහයතුන නොම්බරිත්ම හා ගත්තා එකයි එකයි පහයත්තුන කියන ශාසන නීතිය ඇත ඉංග්‍රෙසින් කන කැනන් ලෝකේල කියනවා නන් ලෝක 15ැන් 153 කිය මෙන්න මේ වගේදයක් කියන ඉග්‍රි සිං ලියල තිය එක ඔබට කියවන්නම් ඔබට පේනනම් ඔබ ජංගම දුරකතනය න සහාගවෙන්න මගත කළ මේ වැරසරහට ඔබ කියවගන අමාරුවවෙම් මම කියවන්න දවෙන spouse who occasions danger of soul of body to the other or to the children otherwise makes the common life undly provides the other spouse with a reason එයාට අවස්ථාව දෙනවා මේ වගේ නූමනා විදිහට කරදර කරලා අඩන්තේට්න් කරලා මේ වගේ තර්ජන ගර්ජන කරලා ඉන්ටම බැරිතත්ත්වයකට ඇවිල්ල තියෙනවන. මේ කරන පුද්ගලයා අර පුද්ගලයට හිංසනට පාත්‍ර වෙලා තියන පුද්ගලයට අවස්ථාවත් දෙනෝ මේකින් අහක්වෙන්නෑ. E by degree of the local ordinary or if there is dance in delay, even on his of own Authority එයාටම මේ තීරණය ගන්නත් පුළො මේ සබහා ඇතුන තියෙන දෙයක් ශාසන නීතිය එක එකයි පහතුන කියන එක අතුල තියන දෙයක්. නමුත් ඒත් එක්කම යටින්තියන දේ තමයි Make. In all cases මේ හැම අවස්ථාවකදිම when the reason for separation season මේ වෙංවීමට තිබ්බ හේතු කාරණාව නැතිවෙලාගියායින් පස්සේ. නැවතත් අර විවහා බැඳීම ස්ථාපනය කළ යුතුමයි. Unන් unlessස් අවයි, බ එක්ලේසි ස්ටිකල්ලතර මේ කියවල බලන්න. බලන්න සභහව මේ දේ තේරුම් ගන්න නැහැටේ. සභහව කියන්නේ නෑ ගුටි කාගන මේ කුරුසි උත්සගෙන ඉද කිය කියන්න නෑ. හැබැයි මේ තීරණය ග්ඩිස්සේද. සභාරි කාගෙන් හරි උදව්වක් අරගන්න උත්සාහ කරන්න මේක වැදගත් හොඳයි. බලමු බලමු දැ මම ඒ කතා කෙරුවේ ගෘහස්ත හිංසනයට ලක්වෙලා ඉන්න පුද්ගලයාට මොනාද කරඩ පුළුවන් කියන එකයි. ඕගොල්ලො හිතනවාද. ගෘහස්ත හිංසනයේ ඇති කරලා තියෙන පුද්ගලෑව දෙවියෝනිකම් පයිපාර ගාලය ලෝර්ධානාව කියද. එයාටත් කරන්න පුළුවන් දේවල් වගේයක් තියෙනවා. අපි බලමුුවකි මොනාද කියන කියලා. පලවෙෙන එක? අපි ඉගන ගන්න ඕනේ මමන මගේ භාරියාවව මේ ගෘහස්ස හිංසනයට පත් කරන්නේ. මම ඉගන ගණ්ඩ ඕනේ ඒ වගේ අවස්ථාවක් ඇතිවනහම කොහොමද මම ඇත්වෙලා ඉන්නේ. කොහොමද මොකක් හරි දෙයක් අපේමු රැකියාවේ ගොඩා ප්‍රශ්න එක් කලා ගෙදර එනකොට මටම හුද්දට ඉන්න මමානුසයවත් පෙන පාවෙලා වගේ. කොහමද මන්ගේක මනතිේ. ඩදාරතුවි වැද දෙනි දිබලන්න අපි ඉගන ග්ඩඕනේ මම මේ වගේ එාව තැලුවොත් තැළුවත් එයාට තාඩන පීරන කෙරුවොත් මොහද්ද මට අයිති වෙන විපාක කියලා අපි දන්නවනන් දේක තියෙන විපාක දේවල් කරන්න අපි කවරුවත් පාරයන ගම් අන්ු සෙක්ට කියල පිෂක කියල මරනාද නෑ අපිදන්න මේ කරන යොතු මගේහිරේ විලාංගුව වෙන කියලා අපි කරගන මොනාදම වල තින්න විපාග කියලා ඊළගේ මම කරන දේවල් වල වගකීම මම ගන්ධගන ගණ්ඩුවනේ. ඒවල්ට හේතු දෙන්න බෑ හේතු දෙන්න බෑ මහුන් චුදාරණය කියන්න පුච්චාරණය කියන සක්‍රමේන්තු අපි සමහර වෙලාවට කරන්ද ගියම් අපි කියනවා පියතුමදී මම මේ වැරැද්ද කිරුවවා නමුත් මං ඒක කිරුව මේක හින්ද කියන කේතු බෑ අයිසින්ඩ මගේ අතින් වැරැද්ද වනාා මගේ අතින් වැරැදක් වුණා ඒකට සමාෙන් රකසය සමාවෙන්න මගේ කටින් එලියට එන්ඩ ඕනෙ මේ වචන. දෙදස් දා හතරේ සුද්දොතුම් පාපුහන්සේ ෆ්‍රරැන්සිස් පාපපුහන්සේ වැලන්ටයින් දවසේ තරුණ තරුණයන්ට කතා කරති ලස්සන පරයට ැකිවා. ඇකිවවා. ඔබේ සහකාරයට ඔබේ සහකරට දෙවල් තුනක් කියන්න ඕනනි කියලාා. එකක් ඉස්තූතියි කියන එක කියන්න කටිනිිලියට එනුම ස්සති දෙවනියක දෙක සමාවෙන්හ. සමාවෙඩ අහල බලන්න මම ස්වාමිපුරුෂයක් හැටියට කවදද අවසාන දවස්සේ. මගේ අතින් වෙච්ච වැරැද්දකට මගේ භාරාවට සමාවෙඩ කියල කිව්වේ කවදද.. පාපහන්ස තුන් නිට කියපපු එකත් කියල ඊළඟකට යන්න. තුන් එනහට කතාගෙල්ලැකිවයි ඔල්වෙස් කසල්ට. අහල බලන්න ඔයා මොකද හිතන්න මේ අදහස්ස ගැන. අහනවද නැත්තන් මටට ඕන් විදිහටයි දේවල් සිද්ධ වෙන්නේ. I Call shot මටවෝල විදිහටයි මේ ගෙදර දේවාල් සිද්ධ වෙන්නේ. එහෙමද අදඋහස ඔට හිතන්න අවස්ථාවතර. අවසාික දහ බලන්න ප්‍රමාද වෙන්න ඉස්සෙල්ලා උදව්වක් ඉල්ලගන්න. ලැංචවෙෙන්ඩ කේතුවක් නෙමෙ. ලැචතු. ඔබ ඔබේ අතින් සමහරට වැරදුනාාවෙෙන්ඩ පුළුව. වැරදුනාවෙඩ පුළුවන්. නැමුතුන් වහන්සේ පාගලදාන්න නෑබුව.සේ පාගලදාන්න නෑ. ලස්සන දෙයක්ේ නවා මතයොත්තුමාගේ සවෙසේෂයේ දොළස්වවැනි පරිචේදේ විසිවෙනි වගන්තියේ වහන්සේ කතා කල නො. තැලුණ බට දණ්ඩක් බිඳින්නේ නැත. දුම් නගෙන පහන්තිරයක් නිවාදමන්නේ නැත කියලා.උහසේ දන්නවා තැලුණු බටදන්ද රිපය කරන ගණ්ඩ පුළුවන්. අ නිමීගන යන පහන්තිරය තැල්තිකත්දාල නැවත පත්තු කරල ගණ්ඩ පුළුවන් කෙල වඋහසේ දන්නවා. ඒ අවස්ථාව අද ඔබ මේ ගෘහස්ත හිංසනය ඇති කරන. පෙ නං ස්වාමිපුරුෂයක් නං ඔබ දන්න ඒ වගේ පිරිමි කෙනෙක් ඉන්න වනං ඒ පුද්ගලයට පිළිතුරක්ති ඒනවා තියෙනවා. මතයතුමාගේ මගේව වචන මතයඋතුමාගේ ුශි දලස්ුවනි පරිචෂද විශවනි ගන්තක ගලාගෙනද කරක් වටනම්නස කවදාවත් අතාර න නැවතත්ගේ සුමානති බ සුවිශේෂකති මේත් ඔබට මචන නොස කතා කරල කිව්ව තම් දෙයක් තමයි ලෙඩෙකුට තමයි දොස්තර කෙනෙක් ඕනේ ඔබ නිරෝගි ශරීර සෞකයන්න නොබර දොසර්ගැක වශනය ඒ බයිවෙන්ඩපා ලැජ්ජ වෙන්ඩපා ඔබ කොන් කරලදාන්නයඔවන් වහන්සේ ඔබට පුළුවහමන් වහන්සේ ගාවටෙන්ඩ මේක වැදගත් අපි යමු ඊල්ග ස්ලයි දෙකට ඒේ මේ පින්තූර දැක්කහම ඔබට දෙයක් හිතේ. දැන් අපි කතාගෙරුව මේ ගෘහස්ත හිංසනේ ඇති කරන පුද්ගලයට මොකදද කරන්න පුළුවන් ඒවගේම ගෘහස්ත හිංසනයට යටත් වෙච්ච පුද්ගලයට මොනෝද කරන්න පුුවන්. සම මේ දෙකින් එකකට ඔබේ ගෙදර ඔබේ නිවහනයේ සිද්ධ නොවෙනවා වෙන්න පුුවන් එහා ගෙදරදේ සිද්ධ වෙනවා වෙන්න පුළුවන් මේ පින්තුර බලකුවම ඔබතුತරේපෙනේ. මොකද මේගින් ගියන්නේ. යහපත් සමරිතානු වරයාගේ කතාවයි මේ ගෙතිෙන්නේ. යහපත් සමරිතාානු වරයාගේ කතාව. කොහෙද ගලාගෙන එන්න ලූපතුමාගේ සවිශේෂයේ දහವනි පරිච්චේදේ මේ ගಳාගෙනල්ල ලස්සන කතාවක් තිස්සගින් න්න තිස්සුන් තියෙෙන ොටස් තුනක් ේනවා පලවෙන කෙන පියතුවෙක් ගියා. ලෙඩාව දැකළ මේ ගුටි කාපු ලෙඩාව දැකල වැටිල ඉන්න පුද්ගල ව දැක්ක එයා පාරය අනි පත්තෙන් ගිය. දෙවනි කනා කවුද ලැවීවරය ගියා ලෙවීවරයත් කරපුවැඩේ ඒකම තමයි මෙතන හිටිය වැටිල පුද්ගලය එයා අනි පත්ත ගියා අ. අප වගේද එයා ගෙදන ලොකු කලභ ගෑනයක් නැත්ත අපේ නෑදැ වෙන කෙනගේ පවුලෙ ලොකු ගෘහස්තහිංසනයක්. අපි ඇහුන් නෑ වගේ ඉන්නවට. එහෙම නම් මට ඇඳ ගණඩවෙනවා මමත් පියතුමෙක් මමත් ලෙවීවරෙක් කියලා. නමුත් සමරිතානුවර යමුණද කෙරුවේ. එයා දැකලා එහට අනුකම්පාවත් ආවා. අනුකම්පාවත් ආවා. ඔබ හොයල බලන්න. ඔබ හොයල බලන්න. ඒ වගේ ඔබ දන්න කෙනෙක් ඉන්න වනං, ඔබට යුතුකමක් තියනවා. ඉඩිස් නොට චයිස් ඔබ කැමති නං හෝ අක මැතිනං හෝ නෙමේ ඔබට යුතුකමක් තියනවා ඒ අයට උදව වෙන්න නමුත යට උදව් වෙද්ද. පළවෙනිමදේ තමයි. රහස්්‍යභාවේ රැකගඩ. ඒ ආණ්ඩ බෙර ගහන්නයන් එපා මේ සමරිතානුවරය හැමතැන්ටම කිව්වද මේ කතාව නෑ ය කාගෝතක හතා කරන ඇත මේ ලෙඩාව අරගෙන ආරක්ෂා සහිත තැනකට ගෙනනි්චා. ඔබටත් ඒ අවස්ථාවතිය නවා ම ඔබට ඉසල පෙන්නවා මොන විදිහේ ආරක්ෂාවක්ද මොන විදිහේ උදව්වක් ද ඔබට කරන්න පුළුවන් කියලා. ඔබට පුළුවන් අර දෙකම අරන්දාල යහපත් සමරිතානුවරයාගේ ඇඳුම ඇඳගන්න ඔබ දන්න කෙනකන්න නම්. ඔබට අවස්ථාවතිය නො. ඔබ ඒදේ කරඩ සූදා නං සූදා නම් නම් මතතුමාගේ සුවිශෂය විසි පස්සනි වගන්තය හතලෙස්වැනි වෙසි පස්සනි පරිචේදේ හතලෙස්වනි ව ගන්තිය මෙහෙම කියාව. ඔබේ ඉත්තා සුලු තැනෙක්තකුටඌූවද එසේ කලා නම් ඒ කළේ මටයි කියලා. ජේසුග වචනා ජේසුග වචන. එහ පැත්ත ගෙදර එහෙම කෙනෙක් ඉන්නවනම්. ඔබ දන්න ඔබේ නෑදෑ කෙනෙක් ඉන්නවනම් එයාට ඒ උදව්ව කරන්න ඔබට කියන්න පුළුවන්. ම කරවි් සුයි කිය සේුතාලගවා මතයි ඒද කරවි කිය. මංකැමති අපි අවස්සානකට එන්න යන්නේ. දැ මේ රූප රහමුවන් සිංහලැංවීල තියෙනක්. මඩුවන සාරහන්සේගේන්න අපි අවසන්කර නිස්සෙල්ල සාරහන්සයක් ගන්න යිමංහද හදකින් කතාක කියෙන. අපි මුලින්ම් හොල බැලුව ගහසංසේ කියන මොහද කියලා පලවනක දෙවනක අපි හොයල බැලවා, මොනොහද මේක තියන අන්තරාදායක සලකු මෙහමත්තම් පරසලකු ොද කියලා අපි හොල බැලුව. ඊළඟට අපි හොල බැලුව මේක වෙන්ඩ පුළුවන් විදි මොනොහද කියලා. ඊළඟට අපි හොල බැලුව ඇයි මේක පවුල සිද්ධ වෙන්න කියලා. ඊළඟට අපි හොල බැලුව. ඒ දේවල්වලින් උඩිම්ම තියෙන දෙකත්තමයි. මත් පැන්සහන් නිල්පින්තුර අපි ඒවල්ත. ඇතුළුවෙන එක අප ඒ එක ගැන කතාකිරවා. ඊට පස්ස අපි හොයා ගත්තා මේකට ගෘහස්ස හිංසනයට ලක් වෙන ලක් කරන සහ දරුවන් ඇතුළ සිද්ධ වෙන්න මොවද කියනෙ අපි හොයල බැලව ඊට පස්සේ අප හොල බැලෝ ඔබට මත කනං එපේසිවරුන්ගේ පේසිවරුට ලිපු ලියුමේ පසනි පිචේදේ විසි පසනි වගන්තය දර් තිහ දක්වාති බදේ දේ වචනය අපි හොයල බැලුවූ මොකද කියන්නේ කියලා මේක ගැන සහ මං ඔබට කාසද කතවලික සබාධරු දේශේ ම විසිතුනයි බිින්දුවයි දෙක කියෙනෙ එක මම් පෙන්නුව මේක මරණය පාපයක්ක ඔබට මතකනං ඊළඟ අපි කතා කරල බැදවා හිෙසනට ලක්වන්නා ඉන් ගැලවීමට උත්සාහන් නොකරන්නේ ඇයි ඔබට මතකනං අපි එක ගැන කතා කෙරවා අන්තිමට අපි කතා කරේ. ලක්වන්නට සහ හිංසනය කරන පුද්ගලයට මොන වදකරන්න පුළුවන් කියලා අන්තිමට අපි කතා කෙරුවේ අනිත් අයට කරන්න පුළුවන් දෙේගෙනයි. මේකතම අපේ සාරචය. අවස කරම් ඇ දක්කම කරන්නේ මොකදද මේක තියෙන හොඳ මොකදදක තිය බැනිිෆිටට මේකින් අපිට ලැබෙන දේ මොකදද මම ඒ මේ පින්තූරෙන් කියලා පෙන්නලා අවසන් කරන්න මෙ මේකයි අපි මේක දකින්නේ මේක ලබන් ඩයි මේවයම මේක ගොඩක් වැද ඔහු ලොක්කවල්ලාහගෙන හැමෝට ගොඩක් කිස්තුද මංකැමති නැවතත් අපේ කණ්ඩායමත් එක් කළ සම්බන්ධ. වෙලා ඔබ හතුරෙන් ඕන ගව මේ මාතෘකාව යටතේ මෝකක් කර විදික ප්‍රශ්න තිය ොන මදානම් දෙන්න ඔබට පුළුවන් මගෙන්.